සමරල පැටවන්ට පියාඹන්න මඟ පෙන්වන නීතුනු පාරාදීසේ. අයුබෝවන්දේපතේ, ඔත්තලට මතකද මං කලින් පිල්ලම් යාළුව දෙන්නෙක් වඳුන්නල දුන්නා? ඔව්, එක්කෙනෙක් තමයි ඇලපිල්ල. ඇලපිල්ලේ ශබ්දය උනේ මොකද්ද? ආ ශබ්දය. ඊළඟට කෙටියද පිල්ල. කෙටියද පිල්ලේ ශබ්දය ඇ ශබ්දය. එන්න මං අත අඳුන්නල දෙන යාළුව තමයි දික් ඇද පිල්ල. එයාගේ ශබ්දය ඈ ශබ්දය. දික් ඇදය ඈ ශබ්දය. අපි බලමු දික් ඇද පිල්ල කොහොමද අකුරු වලට දාන්නේ කියලා. ක කෑ, ග ගෑ, ච චෑ, ජ ජෑ, ට ටෑ, ඩ ඩෑ, ත තෑ, ද දෑ, න නෑ, ප පෑ, බ බෑ, ම මෑ, ය යෑ, ර රෑ, ල ලෑ, ව වැ, ස සෑ, හ හැ. හරි, දික් ඇද පිල්ල කොහොමද අකුරු වල යෙදෙන්නේ කියලා පුතාලා දැන් දැක්කා. අපි බලමු දැන් දික් ඇද පිල්ල යෙදුණු වචන කිහිපයක් මම ඉති පෙන්නලා තියෙනවා. අපි එකතු වෙලා ඒ වචන කියවමු බලන්න. ඇත ඈත, වැය වැය, දැල දෑල, රැක රෑක, පැන පැන, කැල කෑල, සැම සෑම, බැම බෑම, ඇට ඈට. තව වචන තියෙනවා කියවමු. සෑය කෑම, රෑන ඈයා, නෑයා, වැවර, කෑරලා, බෑගය, මෑවැල, දෑකැත්ත, පත්තෑයා, කැස් බෑවා. ඒ වගේම තමයි මම කෙටි අද පිල්ල ලියනකොට කිව්වා රයන්නට අපි කෙටි අද පිල්ල ලියන්නේ උඩින් කියලා. ඒ වගේම තමයි දික් ඇද පිල්ලත් රයන්නට උඩින් තමයි ලියන්න ඕනේ කියන්නේ අවසන් වෙන තැනින්. රෑට රෑබදුල්ලා, රෑන, ඒ වගේ අපිට වචන ලියන්න පුළුවන්. මේ වෙද්දි අපි පිල්ලන් තුනක් ඉගෙන ගත්තා. මොනවද මතක් කරගමු අපහු. ඇල පිල්ල. ඇල පිල්ලේ ශබ්දය ආ ශබ්දය. ඊළඟට කෙටි ඇද පිල්ල. කෙටි ඇද පිල්ල ශබ්දය ඇ ශබ්දය. ඊළඟට අද ඉගෙන ගත්ත අපි දික් ඇද පිල්ල. දික් ඇද පිල්ලේ ශබ්දය මොකද්ද? ඈ ශබ්දය. හරි, ඔන්න ඊළඟට මම පොඩි කවියක් තියෙනවා පෙන්නලා. අපි කියවමු මේ කවිය. මැස්සා ඈතින් ඈතට යනවා, කෑම පිඟානට වහලා යනවා, මෑත දවසකදි බෑගය පුරවා, නැන්දා ඉත්තෑ කටුගෙනවා, මෑවැල කෑවසු පැටියා සොයලා, බෑනාසරවර පෑමට එනවා. දැන් පුතාලත් මේ කවිය අපහු කියවන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම දීලා තියෙන වචනත් ආයයි කියවලා පුරුදු වෙන්න. හරියට දැන් අපි අභ්‍යාසයක් කරන වෙලාව බලන්න පළවෙනියෙන් මොකද තියෙන්නේ කියලා. පහත වචන කියවන්න, දික් ඇද පිල්ල සහිත අකුර රවුම් කරන්න. මේ තියෙන වචන කියවලා ඒකේ තියෙන දික් ඇද පිල්ල සහිත අකුරු රවුම් කරන්නලු. මොනවද බලමු තියෙන වචන? රෑන, කෑරලා, ඈත, කළු ලැහැල්ල. හරි, ඒ වචනවල තියෙන දික් ඇද පිල්ල සහිත අකුර රවුම් කරන්න ඕනේ.
ඊළඟට තියෙනවා යා කරන්න, වැවර, කෑම, මෑකරල්, පෑන. හරි, දැන් රූපය බලලා හරි වචනේ යා කරන්න ඕනේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ හිස් තැන් පුරවන්න. පුතාලට පේනවා වෙනම අකුරු ටිකක් දීලා තියෙනවා. ඒ අකුරු දාලා මේ හිස් තැන් පුරවන්න ඕනේ රූපයට අදාළව. බලමු අපි. බෑගය, පත්තෑය, සෑය, දෑකැත්ත, කැස් බෑවා. හරි, පුතාල දැන් අම්මල තාත්තලත් එක එකතු වෙලා මේ අභ්‍යාස ටික කරන්න ඕනේ. හරි, පුතාල දැන් මේ දීලා තියෙන වචන ආයේ ආයේ පුරුදු වෙන. එතකොට ඔයාලට ඒ වචන උච්චාරණය කරන්න කොහොමද කියන එක වැරදි වැරදි හරි ආයේ ආයේ ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. අපි අලුත් පිළිමකින් ආපහු හම්බ වෙමු. මේ පොන්චි සමනලුන්ට පියාඹන්න මග කියන දේතුණු පාරාදීසය.